ඔහුත් එක්ක කතා කරන්න ගියොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපිටත් කාර්යක්ෂම වෙන්න පුළුවන්. අපි දෙන්න දිහා බලන්නේ එකිනෙක හැටියට. දරුවන් දිහා බලලා ඒගොල්ලන්ගේ හැකියාව, මට්ටම, ආසාව, කැමැත්ත තේරුම් ගන්න ඕනේ දෙමව්පියෝ හැටියට. තරහින් නම් කවදාකවත් දරුවන්ට ගහන්න එපා. ඔබත් මෙවැනි අමාරු කාලයක ගියා. මාව දැක්කම තමයි ඉස්සලා මම නියන්නේ. මම වැඩ ගිහිවිල්ලා ආපු ගමන් අලුව ගියා මම. ඉතින් මට හැමෝම කිව්වේ ඔයාට වැඩිය මේ දරුවව ස්වර්ගයට අවශ්‍ය මේ අවස්ථාවේ කියන එක. හස්තේ යාළුව නැද්ද? මේ පවුලේ කට්ටිය යාළුව නොවෙන්නේ. පවුලත් යාළුව. පවුල තමයි හොඳම යාළුවෝ. හස්ත අකිල කියන පුද්ගලයාව ඕගොල්ලෝ දැක්කව පින්තූරේ? එහෙම පිටින්ම වෙනස් පින්තූරයක් ගාවට තමයි මං අද එක්ක යන්නේ. विशेष ඔහු මේ මගේ වැඩසටහනට ආපු ගමන නෙවෙයි අත්‍තරම ඌ දන්නේ නැහැ මේ වැඩසටහනට ඔහුට ඉඳ ගන්න සිද්ධ වෙයි කියලා. ඉතින් ඒත් මම ඔහුව ගෙනල්ලා මගේ වැඩසටහන ඉන්දුවා. ඉතින් අත්‍තරම මොහු ගැන කියන්න කලින් මං හිතනවා ඔහු ගැන පොඩි හැඳින්වීමක් දුන්නොත් හොඳයි කියලා. ඔහු අත්‍තරම කිව්වොත් බිස්නස්මන් කෙනෙක්. ඒ වගේම බෙතනි සභාවේ පාලකවරු. ඒ වගේම තවත් තියෙනවා. ඔහු ඇල්ෆා සේවය මේ ලංකාවේ කරන්නා වූ නායකයෙක්. ඉතින් අපි බලමු කවුද කියලා. කොහොමද පාස්ටර් අකිල? හොඳටම හොඳයි. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ පාස්ටර් අකිල. ඉතින් අර මං කිව්වා වගේ මොහු ගැන හඳුන්වන්න මට නොයෙකුත් විදිහ දේවල් තියෙනවා. හරිම කාර්යක්ෂම. ඒ වගේම කොයි වෙලෙත් අපි ආදිහා බැලුවොත් මොන හරි වැඩක් කරන ගමන් තමයි ඔහු ඉන්නේ. අත්‍තරම කිව්වොත් ඔහුගේ ඔහුත් එක්ක කතා කරන්න ගියොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපිටත් කාර්යක්ෂම වෙන්න පුළුවන්. ඉතින් අර මං කිව්වා වගේ මොහු ආදරණීය පියෙක්. ඒ වගේම ආදරණීය ස්වාමි පුරුෂයෙක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ හැම දෙයක්ම ගැඹුරු දෙයක් ගැන. ඊට කලින් මං කැමති පාස්ට් අකිල ඔයාගෙන් අහන්න පොඩක් පාස්ට්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නකෝ අපිට චුට්ටක් ඔබගේ පවුල ගැන ඔබ එන්නව තැන ගැන අපිට සුට්ටක් දැනගන්න ආසයි. මම මගේ පවුලේ ඉන්නවා නංගිලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි. මම එන්නව පසුබිම ඇවිල්ලා කතෝලික පසුබිමක්. ඊට පස්සේ තමයි අපි ක්‍රිස්තියානි ජේසුස් වහන්සේව මුණ ගැහිලා ඒ ගමන එන්න පටන් ගත්තේ. මගේ අම්මයි තාත්තයි නම් ටිකක් කොහොමද කියන්නේ සැරයි. තාත්තා සැරයි අම්මා නම් සැර නැහැ. නමුත් අපේ ළමා කාලය ගොඩක් සුන්දරයි කියන්න බෑ. ටිකක් ගුටි කාලා තියෙන වැඩිපුර මම තාත්තා සැරහින්ද ආර්ථිකවත් අපි ඉතාමත් පහත් මට්ටමක හිටියේ. නමුත් අද දවසේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තිනවා සැහැණ වෙනස්කම් තියෙන පවුලේ. ඒ වගේ මගේ භාර්යාව අත්‍තරම හරි හොඳ කෙනෙක්. එයා මාතලේ ඉඳලා එන්නව පුද්ගලෙක්. ඒ වගේම දරුව දෙන්නෙක් ඉන්නවා. බාදියාගේ පැත්තෙනුත් නංගිලා දෙන්නෙක් මට හිමි වුණා කසාදෙන් පස්සේ දෑවැද්දට. ඉතින් ඕක තමයි මගේ කතන්දරේ. ඉස්කෝල දෙකට ගිහිලා තියෙනවා. DS ගියා, සෙන්ට් පීටර්ස් ගියා. 39ක් ඉන්න පන්ති 38 වෙච්ච මෝඩයා බවටත් පත් වුණා. නමුත් අද දවසේ හොඳින් ඉන්නවා, ජීවිතේ ගත කරගෙන. මම හිතනවා අද වැඩසටහන ඕගොල්ලෝ රස වෙදී කියලා. මොකද අද මගෙත් එක කතා කරන්න ඇවිල්ලා ඉන්න පුද්ගලයා කියන්න යන දේවල් මං හිතනවා ඔහු දන්නේ නැහැ ඇත්තටම මං අහන යන ප්‍රශ්න මොනවාද කියලා. ඉතින් අර පාස්ටර් කියෝ වගේ ඔහු ඇත්තටම ආදරණීය සහෝදරයෙක්. මට ඒක කියන්න අමතක වුණා. ඔහුට ලොකු පවුලක් ඉන්නවා. ඉතින් මේ පවුලත් එක්ක ඔහු ගොඩක් ආදරෙන් ඉන්නව සහෝදරයෙක්. ඒක මමත් දැකලා තියෙනවා. ඉතින් අර අපේ වැඩසටහනේ තියෙන විශේෂත්වය මම නැවත වරක් ඔයගලන්ට මතක් කරන්න. අපේ තියෙන විශේෂත්වය තමයි අපි ප්‍රශ්න පහක් අහන්නේ. ඉතින් මේ ප්‍රශ්න පහ ඇතුළත අපි අහන දේවල් සමහරක් කළාට මේ එන පුද්ගලයා ගැන ඕගොල්ලෝ දන්නේ නැති පැත්තක්. එහෙම නැත්නම් කතා කරපු නැති පැත්තක්. ඉතින් අද මම පාස්ට් අකිලගෙන් අහන්නත් යන්නේ ඕගොල්ලෝ කවුරුත් දන්නේ නැති දේවල් ගැන. පාස්ට් අකිල කියන පුද්ගලයාව ඕගොල්ලෝ දැක්කව පින්තූරේ?
එහෙම පිටින්ම වෙනස් පින්තූරයක් ගාවට තමයි මම අද එක්ක යන්නේ. ඉතින් අපි බලමු මොනවාද ඔහුගේ උත්තර කියලා. ඉතින් පාස්ටර් මම අහන්න කැමතියි ඔබ ආදරණීය ස්වාමි පුරුෂෙක් ඒ වගේම ආදරණීය පියෙක්. ඉතින් මේ ස්වාමි පුරුෂෙක් වෙන්න මම දැකලා තියෙනවා පාස්ටර් හරිම ලවින් හස්බන්ඩ් කෙනෙක්. ඉතින් මම අහන්න කැමතියි පාස්ටර් ඒකට රහසක් තියන්න පුළුවන්. මොකද අපි බලන් ඉන්න කයත් දැනගන්න කැමති ඇති. පාස්ටර් කොහොමද මේ විවාහ ජීවිතේ සහ දරුවන් සමග ගෙවන මේ කාලය මෙච්චර සතුටින් ඒ වගේම හරි හෙල්දි ලයිෆ් එකක් ගෙවනවා. ඉතින් මම පොඩ්ඩක් කියන්න ඔබ ඒක ගැන. සැහැන් අමාරු විදාන දවසක් වගේ. ඉතින් ඇත්තටම මගේ භාර්යාව තමම ගොඩක් ආදරේ. ඒක තමයි මම හිතන්නේ මූලිකම දේ. බයිබලෙත් කියනවා අපි බැඳට පස්සේ දෙමව්පියන් අතහැරලා වෙනම යන්න ඕනේ කියලා. එතකොට වෙනම ගියාම අපි පටන් ගන්නවා මගේ හිතේ තියෙන ආකාරයෙන් අපි අලුත් ට්‍රයිබ් එකක්. කියන්නේ අලුත් කණ්ඩායමක්. ඉතින් මේක මමයි මගේ වයිෆුයි හැදුවා. ඒක අපි හැදුවේ මගේ පැත්තෙන් ආවා වූ මම ආස නොකරන දේවල් ගොඩක් තිබ්බා. තාත්තලා අම්මලා බැර ගන්නවා, ගුටි කෙල ගන්නවා, ඒ වගේ අවස්ථා. මගේ වයිෆ්ගේ පැත්තෙන් වෙන වෙන ඒවා තිබ්බා. අපි තීරණයක් ගත්ත කසාද බැන්දට පස්සේ අපි මේවා කිසිම දෙයක් අපේ ට්‍රයිබ් එකට, කියන්නේ අපේ පවුලට ගේන්නේ නැහැ කියන අදහස. මම හිතන්නේ ඒක තමයි ඉස්සල්ලාම අපි දෙන්නට හොඳටම වැඩ කරපු දේ. දෙවෙනි දේ අපි දෙන්න ගොඩක් දේවල් ගැන කතා බහ කරනවා. වෙන කවුරු දෙයක් හොඳ දෙයක් කරොත් අපි ඒක දිහා බල්ලා බලනවා. රයිට් අපිටත් පුළුවන් දේ එතනින් දෙයක් ඉගෙන ගන්න කියලා. අපේ පවුලේ තීරණ ගන්නකොට අපි හතර දෙනා, මගේ දුවට තාම අවුරුදු 5යි. නමුත් ලොකු තීරණ ගද්දී අපි යාව කල් කරගන්නවා. ඉතින් එයාගේ අදහස අනුව වැඩි ඡන්දෙට තමයි අපි දේවල් කරන්නේ. ඉතින් මම හිතනවා මේ පවුල තුල තියෙනා වූ ආදරය තමයි මූලික දේ. යේසුස් වහන්සේ තමයි අපේ නායකත්වයේ මුළු පවුලෙම උඩින්ම ඉන්නේ. ඉතින් අපේ යාඥා ජීවිතයේ ඒ වගේ දේවල් තියෙනවා. මගේ දරුවෝ උනත් සමහර දේවල් අපෙන් අහන්න බැරි නම් යාඥා කරන ගණන් කියන අනේ ජේසුනේ අපේ තාත්තට කියන අද දවසේ අපි ගොහර අයිස්ක්‍රීම් කන අරන් ගන්න කියලා. ඒ ගුණනොත් දන්නවා මාර්ගය හරියට පවුල හදා ගන්න. ඉතින් අපි ඒ සංස්කෘතිය හැදුවේ දැනගෙන නෙමෙයි. නමුත් අපි අඩියෙන් අඩිය පියවරෙන් පියවර මේ විදිහට තමයි හදන්න උත්සාහ කරේ. ඉතින් මම හිතනවා අපේ පවුල සාර්ථකයි කියලා. මට කියන්න බෑ මොකේ තමයි හොඳම පවුල කියලා. නමුත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු අපි දැක්කපු ගමන් අපි මොනව හරි කරන එක ගැන. ඉතින් මගේ ලොකුම ශක්තිය මගේ භාර්යාව. අපි දෙන්න දිහා බලන්නේ එක්කෙනෙක් හැටියට. ඒක තමයි මම හිතන්නේ ලොකුම සාර්ථකත්වය. අපි බියවන් අපි එක්කෙනයි. දෙන්නෙක් නෙමෙයි. ඉතින් උට මට හානි කරගන්න බෑනේ. ඒක මම යාට හානි කරන්නෙත් නෑ, මට හානි කරන්නෙත් නෑ. ඉතින් අපේ ආදරය තියෙන්නේ අර එක්කනා කියන අදහස උඩ. මම හිතනවා අපිව බලන ඔබ හිතනවා ඇති. ඇත්තටම මම අර ඉස්සෙල්ල කිව්වනේ. පස්ස අකිල ගැන අපි දන්නේ හරිම ඒ කියන්නේ එක පාට ගොඩක් වැඩ කරන ඒ වගේම අර අපි කිව්වොත් মালටි ටාස්කින් පුද්ගලයෙක් ඇත්තටම. ඉතින් මේ පුද්ගලයා ගැන අපි දන්නේ හරිය පොඩ්ඩයි. ඉතින් අද මම කිව්වා වගේ අර මගේ ප්‍රශ්න පහ ඇතුළත මොහු ගැන දන්නේ නැති දේවල් තමයි අපි අහන්නේ. මම කැමැත්තෙන්ම මෙතන වාඩි වුණේ ඒක කරන්න. ඉතින් ඇත්තටම පාස්ටකින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අර පාස්ට ඉස්සලා කිව්වා වගේ කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීම. ඔවුන්ගේ පවුල තියෙන රහස ඒක. ඔවුන්ගේ දරුවන් සහ ඒ බිරිඳත් එක්ක ඔහු වාඩි වෙලා ඒ කරන්නව සාකච්ඡා. ඔහු ඇත්තටම ලස්සන දෙයක් කිව්වා. අපි තීරණ ගද්දී ඒ කියන්නේ ළමයා බබාගෙනුත් ගන්නවා කියලා ඒකට මේ වෙරිෆයි එකක්. ඉතින් ඇත්තටම මම හිතනවා ඒක ලොකු ආදර්ශයක්. අපි බලන් ඉන්න දෙමව්පියෝ ඒ වගේම දරුවෝ ඔබ අපිව බලන් ඉන්නවා නම් මේ අද කතා කරන දෙයින් ඔබට ලොකු දෙයක් ඇත්තටම ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පාස්ටර් මේ ඔබට දරු දෙන්නෙක් ඉන්නා ලස්සන ළමයි දෙන්නෙක්. ඉතින් මම දන්න විදිහට පාස්ටර් ඒගොල්ලෝ වෙල් බිහේව් දරු ඇත්තටම කිව්වොත්. ඒ කියන්නේ හරිම ඩිසිප්ලින්. ඒ වගේම ඔවුන්ගේ ජීවිත ඒ කියන්නේ අපි දකිනකොට ඔවුන් හරි ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මේ දේවල් අර පාස්ටර් කිව්වා. පාස්ටර් පොඩි කාලේ දැක්කේ ඇත්තටම කොත් සම්පූර්ණ පවුලක් නෙවෙයි. හැබැයි පාස්ටර්ගේ පවුල අද සම්පූර්ණයි. මේ දේට පාස්ටර් ඒ සමහරක්ලාට මිනිස්සු ඉන්න පුළුවන් ඒ අතීතය මතක් කර කර දුක් විඳින. මගේ අම්මා තාත්තා මෙහෙම හිටියේ. එතකොට පාස්ටර් කිව්වා ඒක මගේ පවුල වෙන්න දෙන්නේ නැහැ මම කියලා. ඉතින් මම කැමති දැනගන්න පාස්ටර් දරුවෝ මේ විදිහට හැදුනේ කොහොමද? ඒ රහසක් කියලා. මම හිතනවා ඉස්සලාම හැම ගෞරවමය දෙවියන් වහන්සේට උන්වහන්සේ තමයි දරුවෝ මේ ආකාරයෙන් හදලා තියෙන්නේ. මම දන්නේ නැත්නම් දරුවෝ හොඳයිද නැද්ද කියලා. නමුත් මගේ හැටනම් මම සතුටුයි ඉන්න තත්ත්වය අනුව. ඉතින් අපි කරන දේවල් කිහිපයක් තියෙනවා ක්‍රිෂ්ණ. මට ඒව ඔයාලට කියන්න පුළුවන්. මම දන්නේ ඒක ලෝකයේ විදිහට හරියද හැමෝම එකඟ වෙයිද කියලා. නමුත් මේක අපි දෙන්න කරපු දේවල්. අපේ දරුවෝ දිහා අපි බලන්නේ ඒගොල්ලන්ගේ
හැකියාව බුද්ධි මට්ටම ධාරණය කිරීම ශක්තිය අපි තේරුම් ගන්න තියෙනවා. ඉතින් උදාහරණයක් ගත්තොත් එහෙම මගේ පුතාට දැන් 14යි. මගේ පුතා අපි අර සිංහලින් කියන bright star කෙනෙක් නෙමෙයි. කියන්නේ යාට ඉගෙනීමේ මේ මට්ටමේ කෙනෙක් නෙමෙයි යා. නමුත් යාට ඉගෙන ගන්න පුළුවන්. උමනාව තිබ්බොත් හොඳටම කරන්න පුළුවන්. ඉතින් අපි ඒක සොඳර ස්ටඩි කරා. ස්ටඩි කරලා මමයි වාගේ වයිෆ්වි අපි අර දුන්න ගෝල් එක. රයිට්? ඔයා මොන ලකුණු ගත්තත් හැමතිස්සෙම above average වෙන්න ඕනේ කියන්නේ. පන්තියේ 30ක් හිටියොත් ඒ 30 මැදිස්ස ලකුණු තියෙනවනේ ගණන් වලට මැදිස්සයක් ඉංග්‍රීසි වලට මැදිස්සයක් මේ හැම මැදිස්සට වඩා වැඩි වෙන්න ඕනේ. මෙයාගේ ලකුණු කොහොමද 65 70 තමයි හැමතිස්සම තියෙන්නේ. මට ඒක ලොකු ප්‍රීතියක්. දැන් ඒකත් එක්ක මම හිතනවා යා අවුරුදු 21 22 23 වෙද්දී යාට මොනවද වෙන්න පුළුවන්. මේක තමයි උගක් දෙමව්පියෝ මිස් කරගන්න දේ. අපි ආව ස්ටඩි කරාම තේරුම් ගත්තා මෙයාගේ මාර ලොකු ආසාවක් තියෙනවා ඉවීමේ පැත්තට. ඉතින් අපි අවුරුදු 10 12 ඉඳලා අපි ආව පොඩ්ඩ මේ පැත්ත නැඹුරු කරා. දැන් යාට තනියෙන් කෑමක් හදන්න පුළුවන්, චයිනීස් හදන්න පුළුවන්, කේක් හදන්න පුළුවන් කරන්න බැරි දෙයක් නැහැ. හරිම රහයි කෑම. ඉතින් අපි දැනටම යාගේ අනාගත ප්ලෑන් කරලා ඉවරයි. අපි යාට යන්න දෙන ඒ විදිහට. මම කියන්නේ පරණ දේ ඇවිල්ලා දරුවන් දිහා බලලා ඒගොල්ලන්ගේ හැකියාව මට්ටම ආසාව කැමැත්ත තේරුම් ගන්න ඕනේ දෙමව්පියෝ හැටියට. හැම පුද්ගලයම වෙනස්. ඒ තේරුම් ගන්න යාව මේ මාර්ගේ ලස්සනට අරන් ගන්න පටන් ගන්නවා. දැන් මගේ පුතා ඉරදී යා ඔලෙව කරාට පස්සේ මම යාව ඒලෙව කරන්න දාන්න බලාපොරොත්තු වෙන්නේ. කෙලින්ම කුකරි පැත්තෙන් ෂෙෆ් කෙනෙක් කිරීම අදහස් තමයි අපිට තියෙන්නේ. එයාගේ ආසාව. ඒ වගේම යා ක්‍රීඩාවට හරි දක්ෂයි. අපි පුළුවන් තරම් යාට උදව් කරනවා. නමුත් විභාගෙදී අපි බන්නෝ යම් කිසි දෙයක්. ඒක එතනින් ගන්න ප්‍රෙෂර් එකක් අපි දාන්නේ. නමුත් මේ දාන ප්‍රෙෂර් එකෙන් වර්ක් කරන මට උන්ටත් වඩා ලකුණු එයා ගෙනල් දෙනවා. ඉතින් අපි මට්ටමට තමයි බැක් කරන්නේ. ඉතින් ඒක එකක්. දෙක ඇවිල්ලා අපි තරවටු කරන දරුවන්ට. දැන් ආයි පුතාව ගමුකෝ. පුතාට මම මතක විදියට මම යාට තුන් පාරයි ගහලා තියෙන ජීවිතේ. හොඳ ගුටි. සඳ ගුටි කියලා කියන්නේ. නමුත් මම යාට මේ පාරවල් මේ තුන් පාර ගහන්න ඉස්සෙල්ලාම මතර පෑ භාගයක් පෑ කතා කරා. මගේ අදහස ඇවිල්ලා මම ගහන්න යන් හිතට. පුතවා මේ කරොත් වා මට මෙහෙම හර්ට් කරනවා, මගේ හිත වෙනස් කරා, මගේ හිත කැඩුවා, මට දුකයි, මං ඔයා ගැන මේ වගේ බලාපොරොත්තුයන් හිතේ, ඔයා මෙහෙම කරාම තාත්තේ හිතන්නේ මෙහෙමයි, අම්මිට හිතන්නේ මෙහෙමයි. මිනිය දන්නවා ගුටි ගහනවා. මම කියනවා මං දැන් ගහනවා ෂොට් එකක්. ඒත් කතා කරනවා. කතා කරලා කතා කරලා තමයි ගුටියකුත් දෙනවා. දැන් අපි ගොඩක් දෙමව්පියෝ දකින්නවා ගුටියක් දෙන දරුවට. පුත් ඒ ගුටිය දෙන්නේ තරහෙන්. මම ඇත්තටම ඕන හැම දෙමව්පියෙල්ල තරහෙන් නම් කවදාකවත් දරුවට ගහන්න එපා. තරහෙන් ගෙවුව අපි දන්නේ කොහෙට ගහනද මොනවද කරන්න කියලා. ගුටියක් දෙන්න ඕන නෑ, ඒක වැය කැමැත්ත. මගේ විදිය මම ඉස්සලා ගහන්නේ හදවතට. ගහලිවල මිනිහට ගුටියක් දුන්නාම මිනිහට ඔක ජීවිතේම අමතක කරලා. දැන් මම අහුවොත් ඔය තොන් දෙනා අවස්ථා තුන මොනවද කියලා මිනිහේ තුන මේ විදිහටම කියයි. මොකද මිනිහාගේ කනට තමයි වැඩි ගෙව. හිත තමයි වැඩියෙන් ගැහුවේ. ඉතින් ඒ වගේ දේවල් අපි කරනවා. ඊට අමතරව අපි අම්මයි තාත්තයි මමයි වයිෆුයි අපි හැන්ඩල් කරන විදිය පොඩ්ඩක් වෙනස්. මට තරහක් ගිහිල්ලා හරි මම අසතු දෙයක් නම් මම යාට මොන හරි දෙයක් කිව්වොත් එයා අඬාගෙන අම්මා ගාවට යනවා. අම්ම ඔළුව අත ගාලා අම්මත් කියදෙන ඔයා කරපු දේ වැරදි. අම්මා කොහොම හරි කළා යාව මා ගාවට එනවා මට සෝරි කියන්න. අම්මා බැන්නොත් මමත් එකම කරනවා. ඒ කියන්නේ රාත්‍රියේ නිින්දට යන්න පෙර කොහොම හරි දරුවා දෙමව්පියන්ගෙන් සමාව ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වැරදි නොකරන සිද්ධ කරනවා. ඒ වගේම මම කැමති හෝ වයිෆ් කැමති හෝ අකමැති හෝ වෙන්න පුළුවන් අපි තීරණයක් ගන්නත් අපි දෙන්නට දෙන සපෝට් කරනවා. තීරණේ වෙනස් කරත් අපි දෙන්න ප්‍රයිවට්ලි කතා කරලා පුද්ගලිකව කතා කරලා පසු කාලේ තමයි තීරණේ වෙනස් කරන්නේ. නමුත් එක්කෙනෙක් කිව්වොත් මෙහෙමයි කියලා අනිත් එක්කෙනත් එහෙමයි. ඉතින් අපි try කරනවා මේ එක එක දේවල් කරන්න. මම දන්නේ මේක දහරි විදිය කියලා. නමුත් ගියන් වහන්සේගේ ඉලිදරවතුර ආශිර්වාදය තුළ දරුවන්ගෙන් යම්කිසි හොඳ ගතියක් මට පේනවා. ඒක තමයි අර පාස්ට කිව්ව ලස්සන දේවල් තියෙන අතරම මෙතන අර කොහොමද දෙමව්පියෝ හැටියට අපි දරුවන්ට ආදර්ශයක් වෙන්නේ කියලා. ඇත්තටම අර දෙයක් කරාම ගුටියක් ගහනට වඩා අපි දරුවන්ට ඒක රීසන් අවුට් කරොත්, ඒ කියන්නේ මේක නිසයි මම ඔයගලන්ට ගහන්න කියන එක, පාස්ට එක සයිකෝලොජි විදිහෙන් ගත්තත් ඒක හරි ක්‍රමේ ඇත්තටම. ඉතින් ඒ කියන්නේ පාස්ට කරන ක්‍රමේ හරි මම හිතන අපි බලන් ඉන්න කට්ටියට ටිප්ස් ගොඩක් අද අපේ වැඩසටහනේ තියෙන්නේ. කොහොමද හොඳ දෙමව්පියෝ වෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් අද සමාජයේ පස්ස තියෙන ප්‍රශ්නයක් තමයි අම්මට තාත්තට ඕන විදිහට තමයි දරුවා හැඩගැහෙන්න ඕනේ. එහෙම නැත්නම් අම්මාගේ තාත්තගේ සිහිනය කරා තමයි දරුවා යන්න ඕනේ. දරුවාගේ සිහිනය නෙවෙයි. ඉතින් මම හිතනවා ඒක ඒ වගේ අදහසක් අපිව බලන් ඉන්න කෙනෙක්ට තියෙනවා නම් කරුණාකරලා ඒක වෙනස් කරගන්න. මොකද අන්තිමේදී අපිට දරුවෝ නැති වෙන ලෝකයකට මුහුණ දෙන්න වෙයි. දෙවන වහන්සේගේ ආශිර්වාදය තුළ, උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ අදාර පාස කිව්වා වගේ ඒ දේවල් හරියට කරොත් අපිට හොඳ දරුවන් පරම්පරාවක් ඉස්සරහට ඉන්න පුළුවන්.
ඉතින් ඇත්තටම තව ප්‍රශ්නයක් තියෙනවා පාස මේ ගමන යනකොට පාසට දරුවෝ දෙන්නෙක් ඉන්නවා හැබැයි මම දන්න විදිහට පාස මේ දරුවෝ දෙන්නා ඉන්න කලින් පාසට තව දරුවෙක් හිටියා ඉතින් මේ hard question එකක් ඇත්තටම මේ වෙලාවේදී මොකද පාස්ටර්ව දකින්න කිසි කෙනෙක් මං හිතන්නේ දැකලා ඇති පාස්ටර් ගෑස්වල කඳුළු තියෙනවා එහෙම නැත්නම් පාස්ටර් කොයි වෙලාවකවත් නෙගටිව් විදිහට කතා කරනවා මම අහලත් නැහැ ඉතින් මං හිතනවා එහෙම පුද්ගලෙක් මේ කතාව දන්නේ නැතුව ඇති පාස්ටර් ඔබත් මෙවැනි අමාරු කාලයක ගියා පාස්ටර් අකිල කියන කෙනා අපිට චුට්ටක් ඒක ගැන කියන්න ඕන පාස්ටර් ඔව් අපි මම බඳින්න පෙර පොඩ්ඩක් සෙල්ලමට බරයි විශ්වෙන් ජීවත් වෙත කැට මොකද මගේ වයිෆ් ආවට පස්සෙ තමයි අත්තම මම හිතනවා මගේ ජීවිතේ අර අපි කියන්නේ මුල් අදිනවයි කියලා ග්‍රවුන්ඩඩ් වුණා කියලා හිතන්නේ මම ඒතකොට තමයි ඉතින් ඊට පස්සේ අපි බඳලා මාස කිහිපයක් ඇදි දරුවෙක් කෙනා බඩට මාස පහ මාරක් කියලා තමයි දරුවා බඩේ ඉන්නේ ඊට පස්සේ ආ ස්ටිල් බෝන් වෙනවා අත්තම මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙච්ච දවස් ඉඳලා බබා එළියට එනකම්ම සැහෙන්න අමාරු කාලෙකින් ගියන මම හැමදාම වමනේ දානවා හැමදාම වමනේ යනවා විශේෂම දෙයවිල්ල මාව දැක්කම තමයි ඉස්සලා මමනේ යන්නේ මම වැඩ ගිහින් ආපුවම හලෝ කියපුවම මමනේ දානවා මොකක් හරි ප්‍රශ්නයක් ඒක මන් දන්නේ නැහැ මොකද්ද කියලා කොහොම හරි එහෙම එහෙම ගිහිල්ලා මාස පහ මාරක් වෙදී දරුවා ෆිල් බෝන් වල එළියට එනවා ඉතින් මට ඒක මගේ ජීවිතේ තිබ්බ දුකම අවස්ථාවක් මම පොඩි දරුවා වතර ගන්න නිල් පාට ඇස් තිබ්බ පොඩි පුතෙක් මම අතේ තියන් හිටියා ටිකක් වෙලා ඊට පස්සේ මට හොඳ දෙයක් තිබ්බේ මගේ නායකයෝ හිටියා මට මම දෙවියන් වාසිත එක්ක ගොඩාක් ළඟින් සම්බන්ධයි කියන්න බෑ නමුත් මට හොඳ සම්බන්ධක නායකයෝ ටිකක් හිටියා. ඒගොල්ල හැමෝම මට කියලා දුන්නා දාවිත් වෙච්ච දේ. දාවිත්ගේ දරුවා ඉන්නකම් හරියන්න කියලා උන්වහන්සේ යාඥා කරා. උන්වහන්සේ ගත්තාම යා කිතා හදාගත්තා. ඉතින් මට හැමෝම කිව්වේ ඔයාට වැඩිය මේ දරුවව ස්වර්ගයට අවශ්‍යයි මේ අවස්ථාවේ කියන එක. ඉතින් මේ දරුවව අපි දැනලිවි හැමෝම කරේ නැහැ. අපි ඒක මේ දොස්තර වලට බාර දුන්නා. ඒගොල්ලන්ට මෙඩිකලි රිසර්ච් කරන්න වෙන කාට හරි ඒ වගේ දෙයක් නොවන විදියට ඊට පස්සේ අපි යාඥා කළා අපි ඒක කොහොම හරි ගමට ගියා අවුරුදු 4ක් විතර මට ඔය දුක දැනුණා අපි හැම නත්තල්ටම ඉතිබන්දම අපත්තු කරනවා එදාට අනිවාර්යෙන් අඬනවා ඉතින් ඒ වගේ දේවල් තිබ්බා නමුත් දෙවියන් වාසේ මට විටින් විට කතා කරා ඊට පස්සේ අපි අවුරුදු 2කමාර දැකගෙන පුතා පල්ලේ පුතා ආවා ඒ බර්ත් එකත් ඒ වගේම හැමදාම ස්පිටාලේ මම මිලියන ගාණක් ගෙදන් කරා අපි බර්ත් එකට හැමදාම මම දානවා සේලයින් ගන්නවා වයිෆ් කෙට්ටු කෙට්ටු උනා නමුත් ඒක තුලින් පුතා හම්බුණා පුතත් නැති වෙයි කිය එතන අපිට හිතුන බයක් තිබ්බා නමුත් ඒ කාලේ තමයි අපි දෙවියන් වහන්සේට ලං වෙන්න පටන් ගත්තේ ඉතින් ඒ විශ්වාසය තුළ හාස්කමක් සිද්ධ වුණා දරුවා එළියට ආවා කිසිම ප්‍රශ්නයක් නැතුව I think ඒ දරුවාට පස්සේ මට ඕමුණා උනේ නැහැ තව දරුවෙක් මගේ වයිෆ් කේ මේ ගමන යන්න ඒ දුක දරා ගන්න බැරි දුකක් ඉතින් කොහමද අවුරුදු 4ක් පරණ එක්කනගෙන හිටපො ඊට පස්සේ අපි ෆුල් ක්ලෝෂර් එක කියන්නේ සම්පූර්ණ ඒ ප්‍රශ්නේ ඉවර කිරීමක් සිද්ධ වුණා දිව්‍යන් වහන්සේ තුල. කියන්නේ යාඥාවයි උන්වහන්සේගේ පාද පාමුල සිටීමයි තුල අපි ශක්තිමත් වෙලා අපිට හරි එළිදරව් ආවා මේ දරුවා ධර්මවත් ස්වර්ගයට අවශ්‍යයි. එයා එතන උන්වහන්සේ මට දෙගුණයක් දෙනවායි කියන එළිදරව් අපිට ආවා. ඉතින් දෙගුණේ පරණ කෙනා පුතා ආවා. ඊට පස්සේ දෙවෙනි කෙනාත් දැන් එනවා කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම දවසක් පොඩි කාලේ හීනෙන් දැක්ක දුවෙක් පාට කොණ්ඩේක්‍රේල් මගේ වයිෆ්ගේ කොණ්ඩේක්‍රේල් නෙමේ යම් යම් දේවල් අපි යාඥා කරා ඉතින් මම දැනට කවුදද මට දුවව හම්බ වෙනවයි කියලා ඊට පස්සේ අපි ගොඩක් කතා කරා තව දරුවෙක් හදමු දෙපා තියෙන දොස්තර උණු කිව්ව කරන්න එපා කියලා ඉතින් අපි ගොඩක් කල් කතා කරා අපි දරුවේ කරන් හදාගමු කියන අදහස අපි දෙන කතා මේ හිතය කරමු දෙපා දෙහෙම කියලා දැන් අපි ලෑස්ති දෙක පාට අපේ මගේ වයිෆ් වනේ අපි තව උත්සාහ දරමුයි කියලා ඉතින් අපි හිතුව පමණයි දරුවා ආයියාව ඒකෙත් ලෙඩ මගේ වයිෆ්ට කැන්සර් හැදෙනවා ඒ ගමන තුල ඒ කැන්සර් ගත්ත එක තමයි දරුවා එළියට එන්නේ ඒකත් ප්‍රතිහාරයක් අද මගේ වයිෆ්ට කැන්සර් නැහැ දරුවට කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් අර අපි මම දැකපු දර්ශනේ මේ විදිහටමයි දරුවා කොණ්ඩේක්‍රේල් පාට මූණ ඔක්කොම ඒ වගේ ඉතින් දෙවියන් වහන්සේ එකක් ගත්තොත් දෙකක් දෙනවා උන්වහන්සේ එහෙමයි ඉතින් මම හිතන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ හැම දෙයක්ම වෙද්දි ජීවිතේ දැනගන දෙවියන් වහන්සේගේ හස්තය තියෙනවා උන්වහන්සේ හැම දෙයක්ම දන්න කන්ට්‍රෝල් එක තියෙන යාගේ අතේ ඉතින් අපි නිකන් තැල්ල පොඩි විල කෑකෝ ගහලා අඬන වැඩක් නැහැ උන්වහන්සේ දෙයක් ගත්තොත් ගන්න හේතුවක් උඩ මේ දරුවා ගද්දි තව දෙන්නෙක් මන දුන්නා අපි තුන්වෙනි කෙනා හදන අදහසක් තියෙනවා මගේ පවුල ටිකක් දුකේ මගේ පවුලේ දර්ශනය අපිට දරුවෝ 15ක් ඉන්නවා කියන එක දැන්ට 9ක් ඉන්නවා මුළු පවුලම මම විශ්වාස කරනවා 15 කොහොම හරි වෙයි කියලා ඉතින් ඒක තුළ දරුවෙක් හදාගැනීමේ ලොකු ආශාවක් අපි දෙන්නට තියෙනවා ආර්ථික යම් කිසි තැනකට ආපු ගමන් අපි වැඩේ කරන
බලාපොරොත්තු වෙනවා. ඒකයි මම අර කිව්වේ පාස්තා අකිලව දන්න ගොඩක් කට්ටිය මේ පාස්තා අකිලගේ මේ මේ ගියා වූ ගමන සමහරක් වෙලාවට දන්නේ නැතුව ඇති. සමහරක් වෙලාවට ඒ අපි හිතනවා මිනිස්සෙක් කිනා වෙලා හිටියම ඔවුන්ට කවදාවත් දුකක් කියනක නැති නැති වෙලාවම ඇති කියලා. හැබැයි ඇත්තටම දෙවියන් වහන්සේ නිසා අද අපි ඉන්න තැන් ගැන අපි ඇත්තටම සතුටු වෙනවා නේද පාස්තා? අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේම පාස්තා පවුල ගැන මතක් කරා මට ඒක ගැන ප්‍රශ්නකුත් තියෙනවා. ඇත්තටම මේ ප්‍රශ්නේ තමයි පාස්තා. පාස්තාගේ යාළුවෝ නැද්ද? ඉන්නවා තියෙන ඉන්නවා. ෂුවර්ද? අනිවාර්යෙන්ම. හැබැයි පාස්තා මම හැම වෙලෙම දැකලා තියෙන්නේ පාස්තා ගෙදර කට්ටියත් එක්ක විතරයි අංගලෙම ට්‍රිප් යන්නේ. ඒකට විශේෂත්වයක් ඇති. මම අහන්න කැමතියි පාස්තා, ඒ කියන්නේ අපි ඔයාව දැක්කොත් හැම වෙලෙම දකින්නේ පවුල 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 කියන ඇතුලේ තමයි ඔබ ඉන්නේ. ඉතින් ඇයි පාස්තා එහෙම? මෙහෙම කිව්වොත් එහෙම ඇයි පවුල කට්ටිය යාළුවෝ නොවෙන්නේ? පවුලත් යාළුවෝ. පවුල තමයි හොඳම යාළුවෝ. ඉතින් අතරම් පොඩි කාලේ ඉඳලා මම කිව්වත් වගේ මගේ දෙමව්පියන්ගේ තිබ්බ සම්බන්ධය උඩ මගේ නංගිලා දෙන්නයි මල්ලි මම ඇත්තටම අපි හැමතිස්සෙම කතා වුණේ අපි මෙහෙම වෙන්නේ අපි මීට වඩා වෙනස් වෙනවා අපි මීට වඩා හොඳ වෙනවා කියන අදහස. ඉතින් අපේ බැඳීම ඇහෙන්න කිට්ටු බැඳීමක්. අපි කෑම බෙදා ගන්න කනවා අපි දේවල් කරනවා අපි දුක දුර එකට හිටියා. ඒ වගේ දේවල් හින්දා අපි ලুকু සමගියක් ලুকু ආදරයක් එකට එකනා තිබ්බා. ඊට පස්සේ මගේ වයිෆ් පවුලට ආවම යාත් නංගිලා දෙන්නෙක් අරන් ආවා. මට හම්බෙච්ච දෑවැද්ද ඒ දෙන්න. ඉතින් ඒ දෙන්නත් පවුලේ කොටස්කාර වුණා. ඒතර අපි ඔක්කොම එකට තමයි කියන්නේ මමත් බැන්දේ ටිකක් වයස අඩු කාලෙක අර දෙන්නත් පොඩි පොඩිම නංගිට මම හිතන්නේ 12ක් හරි 13ක් හරි මාගාවට එද්දි. ඉතින් ඒගොල්ලොත් මගේ දරුවෝ වගේ මගේ යාළුවෝ වගේ ඉතින් අපි හැදුනා. ඉතින් මේ හැදීම තුළ මම විශ්වාස කරන දේ තියෙනවා අපි මොන හරි කරාදී ජීවිතේ අපි කරන්න ඕනේ අපිට හොඳම තැන හොඳම විදිය. ඉතින් මගේ යාළුවෝ ඉන්නවා මගේ යාළුවෝත් එක්ක මම කාලය ගත කරනවා. ඒගොල්ලන් අපේ ගෙදර එනවා හොඳ සම්බන්ධතා තියෙන පොඩි කාලේ ඉඳලා යාළුවෝ ඉන්නවා. නමුත් මම හිතනවා මගේ වටිනාකම මගේ හොඳම කෑල්ල මම දෙන්න ඕනේ මගේ කිට්ටුම කට්ටියට. මේ පවුල තමයි මගේ පවුල. ඒක අපි සැහැන්න වෙහෙස දරලා හදපු විදියක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය ටිකක් වෙනස්. ඒ කියන්නේ අපේ ආදරය, අපේ කතාබහ, අපේ පූර්ණත්වයෙන් එතන. ඒ කියන්නේ මගේ එනර්ජි සෝස් එක එතන. දෙවියන් වහන්සේත් එක්කත් අපි කොහේ ගියත් අපි ට්‍රිප් එකක් ගියත් අපි කොහොම හරි ගිහිල්ලා සර්විස් එකක් කරලා සභාවකට හරි කරලා එනවා. ඉතින් ඒක ඇවිල්ලා අපේ ජීවිතේ කොටසක්. උයි ඒ ස්ථානය හරිම මොකද මම කියන්නේ හරිම නිදහස්. කාටවත් බොරු වාට උපදන්නේ. දැන් අපි උදාහරණයක් කියමුකෝ මෙහෙම. දැන් මගේ නංගිලෙන් මාත් අප්සෙට් ගහයි මේකට. අපි ට්‍රිප් එකක් කරනවා කියමු. යාළුවෝ ටිකක් ට්‍රිප් එකක් ගියොත් නෝනා ටික ඔක්කොම එලියට එන්නේ මේකප් ගාලා. දැන් මගේ සෙට් එක ගියාම මට මේකප් කොස්ට් එකක් නැහැ. ඒ ඔක්කොම එක එක දැකලා තියෙනවා. ඒතර එතනත් බොහෝ මුදල් ඉතුරුක් වෙනවා. ඒ කියන්නේ ඕන කේට නෝමල් වෙන්න පුළුවන්. ඉතින් මේක ඇතුලේ අපි ඔක්කොම දේවල් කරන්නේ එකට. මේ පවුල හරිම සම්බන්ධතා කිට්ටුවේ අපි යම් තීරණ ගද්දි වුණා ලොකු තීරණ පවුල තීරණ අපි එකට ගන්න ඉඳගෙන වටමේ සාකච්ඡාව වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න එකට ඕන කෙනෙක් ඕන කෙනෙක්ට උදව් කරන ඕන අවස්ථාවක මොකද අපේ කේන්දරේ මෙතන දෙවියන් වහන්සේ ඉන්නවා ඊට පස්සේ කේන්දරේ මේ පවුල. ඒ වගේම ඇතුළට එන්නත් ලේසි නෑ. ආපු හැම කෙනෙක්ම ටිකක් දඟල් ඇතුළට ආවේ. හැබැයි ආවට පස්සේ ඒගොල්ලන් අපේම කට්ටිය අපි පණ වගේ ආදරේ ඒගොල්ලන්ට. තව එක වේකන්සියක් තියෙනවා. අනිත් වේකන්සිය ෆුල්ෆිල්. නමුත් අපේ ඇත්තම ලොකුම දේ ඇවිල්ලා අපිට ඕනේ අපි දෙමව්පියන්ව දැකලා යම් කිසි දුරක් ඇවිල්ලා අපි හිතනවා අපේ පවුල ඇත්තම හොඳයි කියලා. නමුත් මගේ අදහස අපේ මුළු පවුලේම අදහස අපේ දරුවන්ගේ පවුල ඊටත් වඩා ආදර්ශමත් වෙන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ අපි නොදැනුවත්ව අපිව කැඳවලා මගේ පවුල ඇතුලේ ඉන්නවා මමයි මගේ බදලිලව පාස්ස දෙන්නේ. වර්ෂිප් ලීඩර්ස්ලා ඉන්නවා. යූත් ලීඩර් කෙනෙක් ඉන්නවා. ටීන් මිනිස්ට්‍රි කරනවා. ඉතින් හැම මිනිස්ට්‍රියෙම කට්ටිය ඉන්නවා බිස්නස් කරන. ඉතින් මේ ඔක්කොම අපි මම එළියෙන් බැලුවාම දෙවියන් වහන්සේ ඇත්තරම යම් කිසි පෙරීමක් කරලා තෝරලා කට්ටියක් දාලා තිනවා. මම දන්නේ උන්වහන්සේ ඉස්සරහ මොනව කරන්න හදනවද කියලා අපිත් එක්ක. නමුත් යම් කිසි ගමනක් යන කට්ටියක් තමයි මේ කෑලි වලට ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඕනේ අපි පුළුවන් තරම් හොඳ වෙන්න. මිනිස්සු අපිව දැක්කොත් දැකලා යම් කිසි දෙයක් අරගෙන අනේ මේ මිනිස්සුත් ඇත්තටම මේ කියන කතන්දරේ මේ උඩ නැගලා අපි දෙන මේ සර්මන් එකක් හෝ වේවා මේකට හරි වෙන විදිහට ජීවත් වෙන කට්ටිය කියලා හිතලා ඒගොල්ලන්ගේ ජීවිතත් යම් කිසි හොඳ තත්ත්වයකට ආවොත් අපි දිහා බලන්න කියන අදහස් වල යේසුස් වහන්සේ කියන මා දිහා බලන්න කියලා අපි හරි නෑ. අපේ වැරදි ප්‍රකෝටියක් තියෙනවා.
නමුත් මේ ප්‍රකෝටි හොඳම දේ ඇවිල්ලා මගේ පොඩිම නංගිටත් ඇවිල්ලා කියන පුළුවන් අයියා ඔයාට කරපු දේ වැරදි. ඒතර මම ඒකට උත්තරයක් දෙනවා. අන්න එහෙමයි අපි හදලා තියෙන්නේ. කතා කරන්න පුළුවන් සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මේක හරියට අපි කරන් ගියොත් මම විශ්වාස කරනවා මගේ දරුවෝ අපේ පවුලේ දරුවෝ ඔක්කොම ඊටත් වඩා හොඳ වෙයි කියලා. ඉතින් අර හැමතිස්සෙම කියනවනේ අපි उत्साह ඇත්තටම මම පාස්ටා කියලා එන්න කලින් පාස්ටා කියලාගෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මෙතන වාඩි වෙන්න කලින් පාස්ටා කියලාගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයා කවුද කියලා. සමහරෙන් අපි නම් හිතන්නේ දරුවෝ කියලානේ. මමත් හිතුවා එහෙම තමයි. හැබැයි පාස්ටා කිව්වේ බිරිඳ කියලා. එහෙමද පාස්ටා ඇත්තටම? අනිවාර්යයෙන්ම. හරි. ඉතින් ඒ මට දැනගන්න කැමති පාස්ටා ඇයි එහෙම කිව්වේ? සහ ඔයා පාස්ටා ජීවිතේ ප්ලෑන් කරනවද? मगे पौले उड़ीमे दिव्यान हंस इत पास मगे बार अभी दिन दिहा बला अभी बंदर पास दिनेट मम मोन दी आट दुख आखो खरदर आखो प्रश्न आखो दिन वाइकिया मट मम दी अभी दिन दिहा बलाट पास मगे दर इत पास मगे मुलू पौल मुखिया ओ अनिवार्यम अभी पुलवंतर प्लान करना उत्साह करना मगे तिब्ब मगे वाइफ के मगे तिब्ब एक लुकु अदहास कैमिल अभी कसाद बारिदी मम हित मम हरी एक्टिव मगे वाइफ हरी एक्टिव अभी दून विधीन इलिटेन वही करना और पनस्पहत मगे हिते तिब्ब वास मट पनस्पहवे मगे दरू दिन्नम और विस्संगे हा वेन्नो එහෙම වෙන්න ඕනේ හේතුව ಇಲ್ಲ මට ඒ වෙලාවේදීත් ඒගොල්ලෝ එක ක්‍රිකට් ගහන්න ඕනේ. ඒගොල්ලෝ එක ගිහිල්ලා මූද මැදට පයින්න ඕනේ. ඒගොල්ලෝ එක ගිහිල්ලා කරන්න පුළුවන් හැම සෙල්ලම්ම කරන්න ඕනේ. එතකොට මම 55 කියන වයස මට තරුණ වයස. දැන් මට 42යි. මම හිතනවා බොහෝ තරුණන්ට වැඩි දේවල් අපි කරනවා. මම මගේ වයස සාමාන්‍යයෙන් මේ දවස්වල කිලෝමීටර් 5ක් 6ක් ඇවිදිනවා හැම දවසෙම එහෙම නැත්නම් දවස් දෙකකට සැරයක්. කොහොම හරි වෙලාවක් හොයනවා කරන්න ඒක. දැන් අපි මේ කරන තුර දේ තුල හරි අමුතුයි අපිට පේනවා අපේ ලයිෆ් එක වයස නොනමේ තරුණ වෙනවා දැන් අපේ ගෙදරට આવොත් එහෙම අපේ වෙඩින් ෆොටෝ වෙඩින් ඇල්බම් හොයා ගන්නත් නෑ අපි අංගල තියෙනවා ඒවල නිකන් අපි දෙන්න හූලු පැටව දෙන්නෙක් වගේ අවුරුදු 10 දී අපි ඇනිවර්සරි පාටියක් තිබ්බ මගේ පවුල එකතු වෙලා සර්ප්‍රයිස් පාටිය මම දන්නෙත් නෑ එකපාර සර්ප්‍රයිස් පාටිය ඒකේ ගහපු ෆොටෝ ටික තමයි අපේ ගෙදර ගහලා තියෙන්නේ ඉතින් හුඟක් මිනිස්සු ඇවිල්ලා ෆොටෝ ටික බල්ලා දිහා බල්ලා මගේ දිහා අමුතු විදිහට බල්ලා අහනවා ඔයාගේ පුතා හිටියද ඔයා බඳින්ද කියලා මොකද පුතත් ඉන්නේ ওই ෆොටෝ එකේ මම නෑ නෑ මේක අවුරුදු 10 දී අපි ගත්ත එක මේකත් කරේ වෙඩින් එක වගේ මම හිතන අවුරුදු 20 වෙද්දී අලුත් ෆොටෝ සෙට් එකක් කියලා අරට ගහක් වෙයි දැන් ෆුල් ට්‍රයි කරනවා මේ ඉස්සරහා ප්ලෑන් කරන්න අපි අවුරුද්දට කොහොම හරි ට්‍රිප් තුනක් කරනවා හැම නිවාඩුවෙම කොයි හරි යන්න ට්‍රයි කරනවා මේක ගොඩක් මුදල් අවශ්‍ය නැහැ අපි ඉස්සර බඳපු කාලේ කරේ හැමදාම රුපියල් 1000ක් අපේ ඉන්න පටියෙන් කොහොම රුපියල් 1000ක් හරි 500ක් හරි එනම account කරනවා මොකද අවුරුදු අන්තිමේදී අපි ට්‍රික් කරනවා ට්‍රිප් account කරනවා उत्साह ආදරය තියෙන විනෝදය තියෙන උපරිම තෘප්තිය තියෙන තැන. ඉතින් මේ තැනට අපි උපරිම වේලාව දීලා ඒක ඒ ආකාරයෙන් නොකරොත් පාඩු වෙන්නේ මට. ඒක තමයි මගේ උපන විදිය. ඉතින් ඒ ප්‍රශ්නෙට ලස්සන උත්තරයක් අම්මලා. ඇත්තට මම හිතනවා එක් පවුල කියන එක ගැන හොඳ හොඳ තේරුමක් තියෙන පුද්ගලයෙක් අද මගේ වැඩසටහනට ආවේ. ඉතින් ඒ ඒ ඒක ඇත්තටම අර පාස්ට කියනවා වගේ මම හිතනවා පාස්ටව දකින පුද්ගලයෝ මේ මම අද අපි කතා කරපු දේ පාස්ටගේ තුලින් දැකලා තියෙනවා. ඒ නිසා තමයි පාස්ටව බලනකොට පාස්ටගේ පිටිපස්සේ ලොකු පරපුරක් තියෙනවා. අතර මේ පරපුරෙත් පාස්ටගේ නම ගෑවිච්ච තැන් තියෙනවා. ඉතින් අතරම පාස්ට ඒක හැමෝටම කරන්න බෑ. අද සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි
නෑදෑයෝ හිතමිතුරෝ මේ කියන හැම කෙනෙක්ම තරහ වෙනවා ඇත්තටම කිව්වොත් ඇත්තටම කිව්වොත් තමන්ගේ සහෝදර බැඳීම කියන එක ගොඩක් පෞල් වල නෑ පාස්ට් කියන්නේ අයියා අක්කට තරහයි තරහ එක්කෝ දෙපළ වලට තරහයි මම හිතනවා මේවා අපේ සමාජයේ තියෙන දේවල් ඉතින් මේ දේවල් වලට පාස්ට් දුන්න උත්තරේ මම හිතනවා බලන් ඉන්න අයට ලොකු උදව්වක් වෙයි ඒ වගේම පාස්ට් අර මගේ වැඩසටහන තියෙන විශේෂත්වය දැන් ප්‍රශ්න පහක් අහන එකනේ දැන් පාස්ට් දන්නවද පාස්ට් එක ප්‍රශ්න පහ ඉවරයි කියලා හා ඉවරයි ඉතින් ඇත්තටම පාස්ට් පාස්ට් එකේ කතාවේදී ඒ කියන්නේ අපිට ගන්න ගොඩක් දේවල් තිබ්බා ඉතින් මම කියන්න කැමතියි මම අර ඉස්සලා කිව්වා වගේ අපේ වැඩසටහනේ තියෙන විශේෂත්වය අපි කවුරුත් කතා කරන්නේ නැති පැත්තක් ගැන කතා කරන්නේ ඒ වගේම කතා කරන්න හිතන්නේවත් නැති පුද්ගලයන්ව තමයි අපි ගෙනල්ලා මෙතන වාඩි කරන්නේ ඉතින් ඇත්තටම මං පාස්ටර්ට ස්තුති කරනවා මගේ වැඩසටහනට ආවට හදිස්සියෙම ඒ කියන්නේ මේකට එන්න නෙවෙයිනේ පාස්ටර් හිටියේ හැබැයි ඇවිල්ලා මගෙත් එක්ක වාඩි වෙලා මේ ගත කරව කාලෙට මං ඔබට ඇත්තටම ස්තුති කරනවා ඒ වගේම මං බලන් ඉන්න ඔබට කියන්න කැමතියි මේ වගේම තවත් ඔබ දන්නා වූ පුද්ගලයෙක් ගැන දන්නේ නැති පැත්තක් ගැන කතා කරන්න අපි තව කෙනෙක්ව මෙතනට ගෙනනවා ඉතින් අපිත් එක්ක එකතු වෙන්න. ඕගොල්ලෝ බලන්නේ අපිව කාර්යාලයේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිවසේ ඉඳලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වැඩ කරන ගමන් අහන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මම කියන්න කැමතියි පස්වංගුව වැඩසටහන් නරඹන්න. ඒකෙන් ගන්න ආදර්ශ ඕගලන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම අපිට මේ පස්වංගුව අතරතුරේදී ගොඩක් අය අදහස් උදහස් අපිට එවලා තියෙනවා. ඉතින් ඒවට ස්තුතියි. මොකද අපි දන්නවා ඒ කියන්නේ ඕගොල්ලෝ අපිව බලනවා. ඉතින් අපි කියන්න කැමතියි නැවත මේ පැත්තට එන්න. අපිත් එක්ක එකතු වෙන්න. मैं पास पाऊँ स्तुति।